මේ ලෝකෙ මිනිස්සුන්ට රසවත්ම දේ තමයි බැරදිච්ච කාන්තාවක්ගේ පෞද්ගලිකත්වය. රූ රජින තරඟයක ඇඟ පෙන්නනවට වඩා තමන්ගේ ඇත්ත හිත පෙන්නවනම් එතන තමයි ලස්සනම රූ රජින ඉන්නේ. අපි වෙන කාගේද ඔටුන්නක් ගැන කතා කරනකොට අපේ ගෙදරේ ඉන්න රූ රජිනගේ ඔටුන්න ගැන අපි කතා කරාද? ඇය හොඳ අම්මා කෙනෙක්. ඇය මගේ ළමයව හොඳට බලා ගන්නවා. හොඳ අම්මා කෙනෙක්. මාව මේ දේවල් වලට පටල ගන්න එපා කියලා ඔහු සටහනක් තියලා තිබ්බා. ආයුබෝවන් කියලා පිළිගන්නවා සකියා YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ සමාජයේ කතා වෙන උණු උණු මාතෘකාවක් ගැන. ඊට කලින් අපිට අමතක වුණු මාතෘකා ගැනත් මම පොඩ්ඩක් මතක් කරන්න. අපි කලින්ම කතා කරා පාස්කු ප්‍රහාරය ගැන. ඊට පස්සේ සිංහරාජය. ඊට පස්සේ පිළිකාකාරක පොල් තෙල් ගැන. දැන් නම් ඒව අමතක වෙලා ගිහිල්ලා අලුත් මාතෘකාවක් කරලියට ඇවිල්ලා. මොකක්ද මේ මාතෘකාව? මේ හැමෝම කිරුලක් ගැන කතා වෙනවා. ඉතින් කිරුලේ කතාව ගැන කතා කරන්න මම ආවා. සමහර අය කමෙන්ට් බොක්ස් එකේ අපිට බණි. ඒත් අපිට මේ කතාව කියන්නම හිතුණා. මොකක්ද මේ ප්‍රශ්නේ? අපි දකිනවා ප්‍රවෘත්තිවල සහ සෝෂල් මීඩියාවල කිරුල පළඳපු පළවෙනි ස්ථානයේ කිරුල පළඳපු ඒ කුමරියගේ ඔළුවේ තියෙන ඒ ඔටුන්න ගලෝලා දෙවෙනි ස්ථානය ලබාගත් එක්කෙනාට දානවා. දාන්නේ කවුද? 2020 විවාහක රූ රජින වුණු කැරොලයින් ජූරි. ප්‍රධාන ආරාධිත මුත්තන් වන ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය, ඒ වගේම රෝසි සේනානායක මහත්මිය ඇවිල්ලා ත්‍යාග දීලා ගියාට පස්සේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් ඔවුනු දන්නේ නැහැ කියලා මම දැක්කද රෝසි සේනානායක මැතිනිය සටහනක් තියලා තියෙනවා. මේ ලෝකෙ මිනිස්සුන්ට රසවත්ම දේ තමයි බැරදිච්ච කාන්තාවක්ගේ පෞද්ගලිකත්වය. ඉතින් අපි මුළු ලෝකෙම එකතු වෙලා මේ විදිහට රස කර කර එක ගැන කතා කරනකොට ඒ සිද්ධියට අදාළ වෙච්ච කෙනාට මොනතරම් වේදනාවක් ඇති වෙනවද ඒක ගැන හිතන්න. සමහරු මේ දේ ගැන කතා කරාම මට බනි. නමුත් මේ ගැන මට බැන්නත් කතා කරන්නම හිතෙනවා. රූ රජින තරඟයක ඇඟ පෙන්නනවට වඩා තමන්ගේ ඇත්ත හිත පෙන්නවනම් එතන තමයි ලස්සනම රූ රජින ඉන්නේ. ලස්සනම හිත තියෙන කෙනා තමයි එතන ඉන්න ලස්සනම රූ රජින. උදාහරණය අපේ රත්තරන් අම්මා. අපි වෙන කාගේද ඔටුන්නක් ගැන කතා කරනකොට අපේ ගෙදර ඉන්න රූ රජිනගේ ඔටුන්න ගැන අපි කතා කරාද? අඩුමතරමේ ඒ රූ රජිනට කොස්කොල ඔටුන්නක්වත් දැම්මද? රත්තරන් අම්මා ඇගේ දැලි කුණු පෙරාගෙන අපි වෙනුවෙන් මහන්සි වෙනවා. කුස්සිය මුල්ලට වෙලා හිටියට ඒ තමයි අපේ ඔටුන්න හිමි ඇත්තම රූ රජින. ඔයාටත් ඇති ඒ වගේ ඇත්තම රූ රජිනක්. ඒ රූ රජින අපිට කවදාක්වත් තව කෙනෙක්ව පහත් කරන්න, තව කෙනෙක්ව රිද්දන්න කවදාක්වත් කියලා දීලා නැහැ. ඔයත් අනිවාර්යෙන්ම ඔයාගේ රූ රජිනගේ නම පල්හැන් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඒත් එක්කම මෙතන දික්කසාද ප්‍රශ්නයක් තියෙනවායි කියලා කියනවා. ඉතින් කොහෙන් ගියත් කාන්තාවෝ සමහර තැන්වලදී මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. විවාහක රූ රජිනක් කියන්නේ ගොඩක් වගකීම් තියෙන කෙනෙක්. ඉතින් ගොඩක් වෙලාවට අම්මා කෙනෙක්. ඉතින් දික්කසාදය. දික්කසාදය කියන්නේ දැන් ගොඩක් වෙලාවට සමහරලාට එක ට්‍රෙන්ඩ් එකක් වෙලා. දැන් උසාවි වලට ගිහාම දික්කසාද නඩු පිරිලා. ඉතින් නොගැලපී මත ගොඩක් අය වෙන් වෙලා ඉන්නවා. නමුත් පුෂ්පිකාද සිල්වා කියන්නේ තාම දික්කසාද වුණේ නැහැ. දික්කසාද වෙන්න තමයි බලාපොරොත්තුෙන් ඉන්නේ. තාම දික්කසාද වුණේ නැහැ කියලා. නමුත් සමහරු තා පැත්තකින් කියනවා සැමියාගෙන් වෙන් වෙලා හිටියත් එය දික්කසාදයක් විදියට තමයි සලකන්නේ කියලා. මම දැක්කා පුෂ්පිකාද සිල්වාගේ සැමියා මේ සඳහා සටහනක් තියලා තියෙනවා. ඇය හොඳ අම්මා කෙනෙක්. ඇය මගේ ළමයව හොඳට බලා ගන්නවා. හොඳ අම්මා කෙනෙක්. මාව මේ දේවල් වලට පටල ගන්න එපා කියලා ඔහු සටහනක් තියලා තිබ්බා. ඉතින් කාන්තාවන් එකමුතු වෙන්න ඕන. අපි හැමෝම අම්මලාගෙන්, අපි හැමෝම කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදර්ශමත් දේවල්. ඉතින් විවාහක ලෝක රූ රජින විදිහට කැරොලයින් ජූරි මං හිතනවා ඒ වෙලාවේ ඊට වඩා හොඳ විදිහට හොඳට ඔළුව කල්පනා කරලා වැඩ කරන්න තිබ්බා කියලා. ඇය මුළු ලෝකෙම කාන්තාවන් නියෝජනය කරන තැනැත්තියක්. ඒ හින්දා ඇයත් මවක්.
ඇයටත් සැමියෙක් ඉන්නවා. ඇයටත් දරුවෙක් ඉන්නවා. මං හිතනවා කාන්තාවක් තවත් කාන්තාවකට ඊදිසියා කරන එක වැරදි කියලා. ඉතින් පිරිමි පිරිමි අතරත් ඕක සමහරලාට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි හැමෝම එකමුතුව තව කෙනෙක් ගැන හිතලා පරාර්ථකාමීව ජීවත් වුණා නම් මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපේ සමාජයේ දැන් ගොඩක් ආත්මార్థකාමී වෙලා. ඔගොල්ලෝ සමහර විට මේ කතා කරා මේ ගැන කතා කරා views ගන්න කියලා බණීවි. නමුත් මේකෙන් ගන්න හොඳ පාඩමක් අපි හැමෝටම තියෙනවා. ඉතින් කොච්චර ලෝක රූරජින වුණත් වැඩක් නැහැ. ආත්මార్థකාමී වෙන්නේ නැතුව පරාර්ථකාමීක් වෙලා තවත් කාන්තාවක් ගැන හිතන්න ඕන තවත් කාන්තාවක් අපහාසයටපත් වෙයි තවත් කාන්තාවක් අපහසුතාවයටපත් වෙයි කියලා අනිවාර්යයෙන්ම හිතන්න ඕන. එතකොට මේ ලෝකේ තවත් ලස්සන වෙයි. මේකෙන් අපිට ගන්න හොඳ පාඩමක් තියෙනවා. පිරිමි අපිටත් ගැහැණු ඔයාලටත් ගොඩක් දේවල් තියෙනවා මේ සිද්ධ වෙච්ච දේෙන් ඉගෙන ගන්න. හරියට මේ ගැන හිතුවා නම් මං හිතනවා ඔගොල්ලෝ ජීවිතේට හොඳ දෙයක් ගන්න ඇති කියලා. අදට ගිහින් එන්න. සකිය YouTube channel එක subscribe කරන්න, Facebook Instagram මා follow කරන්න. මම සකියා. ජය වේවා. සුබ දවසක්.